සුබදවසක් සියලු දෙනාටම අද winmatch.lk වෙබ් අඩවියත් සමග සම්බන්ධ වෙලා නරඹන වීඩියෝ වැඩම මාලාවේ අය ශ්‍රේණියේ අදාළව ගණිත විෂයේ භාග පාඩම අපි අද මේ වීඩියෝ එක කතා කරන්නේ. භාග කියන එක අපි පොඩි කාලේදම දන්න දෙයක්. අපි සමහර දේවල් කනබොන කොට මේ කැලල කඩේ ඉඳලා කොටසක් සරල දහස අන්න එහෙම කොටසක් දෙන එක තමයි භාගයක් කියන්නේ. හැබැයි ගණිතයේදී මේ භාග කියන එක අපි ඔය දෙන එකට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට හිතන්න වෙනවා. මොකද්ද මේකේ වෙනස? අපි ගණිතයේදී සමානව වෙන් කරන්න ඕනේ. මොකද කරන්නේ? සමානව වෙන් කරනවා. අපි එදිනෙදා ජීවිතේත් මේක තමයි කරන්නේ. හැබැයි අපි භාග වලින් ම කතා කරන්නේ ගණිතයේ විදිහට. කැලල දෙන්න කියලා ඉන්නවා. අත අපි කියන්නේ නැහැ නේ. මට පාන් ගෙඩියකින් අතෙන් තුරා කපලා දෙන්න කියලා වගේ අදහසක් ඉදිරිපත් කරන්න. හැබැයි අපි පාන් පෙති කපපු එකක් ගත්තොත් ඒ පෙත්තත් හැම වෙලාවෙම එක සමානව තමයි කපලා දෙන්නේ. එතකොට ඒක භාග සංකල්පයට ගැලපෙනවා. චොක්ලට් එකක් ගත්තොත් ඒක වෙන් කරන්න පොඩි ඉරිකෑලි ගහලා එලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට චොක්ලට් එක 12කට කලන්න පුළුවන් නම් එක ළමයෙකුට හම්බ වෙන්නේ ලොකු චොක්ලට් එකේ 12ක් එකක්. දැන් බලන්න මේකට අදාළව ගණිත සංකල්පය වුණ තේරුම් ගන්න මෙන්න මේ රූප සටහන් ටික. මේ තියෙන රූපය සමාන කොටස් දෙකකට බෙදලා. එයි අඳුරු කරලා තියෙනවා එක. අපි කියනවා මේ අඳුරු කළ භාගයේ මුළු රූපයෙන් කොටස් දෙකෙන් එකයි. මේ දෙක කියලා ලිව්වේ අපි වෙන් කරපු කොටස් ගන්න. මේ රූපයේ සමාන කොටස් අටකට වෙන් කරලා තියෙනවා. ඒකෙන් එකක් අපි අඳුරු කරලා දෙනවා. එහෙනම් මුළු රූපයේ වෙන්කලේ කොටස් අටකට එයින් එක කොටසක් අඳුරු කරලා. එහෙනම් මෙන්න මේ කොටස රූපයෙන් අටෙන් එකයි. මේක බලන්න. මෙන්න මේ කොටස අඳුරු කරලා. මේ වෘත්තය. මේ වෘත්තයක කේන්ද්‍රක ඛණ්ඩයක් කියලා මේකට කියන්නේ. කේන්ද්‍රෙන් අපකට පොඩි කැලලා. දැන් මේක කොච්චරද කියලා බලන්න. අපි මුළු රූපයම මේ වගේ කැලල වලට වෙන් කර ගන්නවා. සමාන කොටස් තුනයි මූර්ත කාලයෙන්. එහෙනම් මෙතනදිත් ඒ වගේ තුනක් වෙනවා. එතකොට 6යි. මේ අර්ධයෙන් 6යි, මේ අර්ධයෙන් 6යි. එහෙනම් ඔක්කොම කුඩා කොටස් 12යි. ඒයින් එකක් අඳුරු කරලා දිනවා. එහෙනම් අඳුරු කළ කොටස මුළු රූපයෙන් 12යි. මේ රූපේ බලන්න අපි හිතුව මෙන්න මෙහෙම අඳුරු කරලා දිනවා කියන්නේ. සමපාද ත්‍රිකෝණ ලොකු ත්‍රිකෝණය ඒක ඇතුළ ආපෝ ත්‍රිකෝණ හතරක් තියෙනවා. ඒකක් ආයෙ මෙතන අඳුරු කරලා දෙනවා හතරක්. එතකොට මේ ත්‍රිකෝණය පොඩි ත්‍රිකෝණ හතරයි. මේ මෙයක් ඒ වගේ හතරකට වෙන් කරන්න පුළුවන්. අටයි. මෙයක් පුළුවන් හතරකට. 12යි. මෙයක් පුළුවන් හතරකට. එහෙනම් කුඩා ත්‍රිකෝණ 16කට වෙන් කරන්න. එහෙනම් අඳුරු කළ කොටස 16 කොටස් 1යි 2යි 3යි 4යි මේකයි 5යි 16 5යි මේක නම් අඳුරු හරියටම සමාන කොටස් 9කට වෙන් කරලා තියෙනවා. දැන් මම අඳුරු කරනවා කොටස් 100ක් අඳුරු කරා 4යි නේද. එහෙනම් අඳුරු කළ කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද කොටස් 9කින් කොටස් 4 මේ වතුර ටැංක් එකක් මේකෙ මෙන්න මෙච්චරක් වතුර තියෙනවා. ජලයේ තියෙන මෙච්චරයි දුරට ගිහින් මුළු ටැංකියෙන් කොච්චර ප්‍රමාණයක් වතුර තියෙනවද? 1යි 2යි 3යි හරියට භාගයක් මෙතනත් ආයි භාගයකට ආපහු තුනක් වෙනවා. එතකොට කොටස් 6යි. 6න් 1යි. මෙන්න මේ විදිහට අපි සලකන රූපය සමානව වෙන් කළ කොටස් ගණන තමයි හරය කියලා කියන්නේ. අපි සලකන කොටස තමයි නවය කියන්නේ. ඒකෝර මේ භාගයට මේ දෙක හරය කියලා අපි කියනවා. මෙයාට කියනවා නවය කියලා. ඒකට හරය නවය මතුවෙන හරය කියන්නේ අපි වෙන් කරන කොටස් ගන්න. මෙතනදි හරය 8, නවය 1 අපි දැලුවේ එක කොටසයි. සමාන කොටස් 12කට වෙන් කරා. හරය 12යි. අපි සලකන කොටස් ගන්න එකයි 12න් එකයි.
එයා තමයි පැහැදිලි මේ භාගයක් කියනකොට සමානව වෙන් කරන කොටස් ප්‍රමාණය අපි සලකන කොටස් ගන්න තමයි අපි කියන්නේ භාගය. එතකොට ඒක තමයි මෙන්න මේ වෙන් කළ කොටස් ගන්න 6යි මේ 6 මේකට සමාන කොටස් අපිට සලකෝක කොටස් 1යි එතකොට 6යි 1යි. මේක තමයි භාගවල මූලික අදහස. දැන් බලන්න මෙන්න මේ භාගය 5න් 3ට පහෙන් එකේ ඒව කීයක් තියෙනවා පහෙන් තුනකට පහෙන් එකේ ඒව තුනක් තියෙනවා අතෙන් හත තුල අතෙන් හතකට අතෙන් එකේ ඒව කීය හතක් තියෙනවා එහෙනම් අතෙන් හතේ අතෙන් එකේ වල හතක් ඒක අතෙන් හතේ මේම ලියුවා කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් තියෙනවා ඒකට නමෙන් එකේ ඒව තියෙනවා හතරක් නමෙන් එකේව හතරක් නම් මේ භාගයේ කීයද නමෙන් හතර 12න් 5ට ඒව පහක් තියෙනවා 12න් 5ට කීයේ ඒවල පහක් තියෙන්නේ 12න් එකේ ඒව පහක් එතකොට දැන් මෙන්න මේ 5න් 3 8න් 4 9න් 4 12න් 5 20න් 1 15න් 4 ඔය වගේ ඕනෑම භාගයක් අපි ගත්තම ඒ භාගයට මේ හරය 8 නම් මෙතන 8න් 1ව කොච්චරද 7යි හරය 9න් 9න් 1ව 4යි 9න් 4 කිව්වම 12න් 5 කිව්වම හරය 12නේ 12න් 1ව 5 දැන් ඔයගොල්ලන්ට ඕන නම් මේ රූපයකට ගන්නවා මේ වගේ අදහසක් කරන්නේ හරියටම මේක මම බෙදනවා 12කට 2යි 3යි 4යි 6යි 12යි බලන්න 5 1යි 2යි 3යි 4යි 5යි 12න් 1ේ ඒව 1 2 3 4 5ක් තමයි 12න් 5 කියන්නේ මම නෝකේ මේ අදහස. එතකොට ඔයගොල්ලෝ මේ අදහස තහවුරු කරගන්නවනේ මේ පාඩක. දැන් බලන්න අපිට භාග වර්ග කිහිපයක් දැනගන්න ඕනේ. එක වර්ගයක් තමයි ඒකක භාග. හරි සරලයි. ඒකක භාගයක් කියන්නේ ඕනෑම කොටසකින් එකක්. අතෙන් එකක්, පිස්සෙන් එකක්, දෙකෙන් එකක්, අතෙන් එකක් ඔය වගේ ඕනෑම කොටස් ප්‍රමාණයකින් එකක් කිව්වම දෙනවා ඒකක භාගය. ඊළඟට තුල්ලේ භාගය. මේ බලන්න 3න් 2 තුල්ල භාග තුල්ල මොනවාද 6න් 4 දැන් කල්පනා කරන්න කොහොමද ලියන්නේ කියලා මේ 3න් 2 කියන භාගයේ මම 2න් 2න් ගුණ කරා 6ක් සහ 9ක් දෙකම 2න් ගුණ කරා එතකොට තමයි මේ 6න් 4 ආවේ ඒ වගේම 3න් 2 කියන භාගයේ මම 7න් 7න් ගුණ කරා 7වරක් 21යි 14යි මම බලන්න 21න් 14 කියන්නේ 3න් 2කට තුල්ලේ භාගයක් 6න් 4 තව තුල්ලේ භාගයක් 21න් 14 මේක 5න් වැඩි කරා නම් 5වරක් 3 15යි 5වරක් 2 10යි ඔය වගේ යම් කිසි භාගයකට තුල්ලේ භාග අපිට බොහෝ ප්‍රමාණයක් ලියන්න බලවන් කොහොමද එකම සංඛ්‍යාවෙන් හරය සහ ළවය ගුණ කරනවා මෙහෙම වගේ යන අපිට කියනවා 30න් 12 මේකට තුල්ලේ භාගයක් අපිට බෙදලා ගන්නත් පුළුවන් මේ මෙයා බෙදෙනවා දෙකෙන් 6 12ට දෙවරක් 6 ඊට දෙවරක් 15 ආපහු වුණා 6 බෙදෙනවා 3 3 වරක් 2 15 වල 3 වරක් 5 එහෙනම් 5 30 12 තුල්ලේ භාග දෙකක් මම බෙදීමේ ගත්ත අර විදිහටම එකම සංඛ්‍යාවක් මේ භාගයේ අරයට බෙදුවා. එකම සංඛ්‍යාවක් ගුණ කරා. ඒ ක්‍රම දෙකෙන් මම දෙනවා තුල්ලේ භාග කියන එක. එතකොට විශේෂයෙන් ඒකක භාග සහ තුල්ලේ භාග ඔයගොල්ලෝ අභ්‍යාස කරලා පුරුදු වෙන්න. ඊළඟට භාග සංසන්දනය කරගන්න අපිට. මේක බිඳ දෙකකට පුළුවන්. 7න් 5 7න් 3 හරි ලේසි. මේ භාග දෙකෙන් පාන් ගෙඩියකින් පෙති හතකට කපුවකින් පහක් කරනවා. ඒ කියන්නේ
B kala hatakata kapu peti hatakin tunak gana. Wedipura paham kaya meya hatin peti pahak kala. Sansandhanaya karana me wage vichara me kuma. Ehema pahaka sansandhanaya karana lesi haraya 12 12 paham 12 hata. Okon wenna 12 pahata wada 12 hata vichara. E patala katara labdana me sankete. Haraya samana. Ewagema me balanna 3 ekka 5 ekka meka tika balata balanna 3 ekada vishala bhage 5 ekada damanta hitena wada 5 loku karana 5 ekada kiyala ehema ne bhaga denne me kapana kyali karanne paangediyak tiyana e paangediya meya peti 3 kata kapala eka pettak kana eya pettai gana ba 3 ekak kiya kana Mela mea yat etais mei kare mei pangili gini yat tika petai kana tamana wange pitan nepa mea tapana peti paha kare mei kai dekai tunai yakan nekei paha kare kau wange peta pahen nekai yakan nere pera wane mei paha ge budai mei paha ge lokui ena tunen nekai misalai pahen nekai lewala nimal. Ya kira mangane paham petai, paham ini dia kan kepala kan petai. Satu, ya kira mama kanne paham peti tunak kana, kawan harta kada kapala tunak kana. Then, balu balu mana mau kian nih, aku kau jadi ini kan nih kira, kau jadi logo nih kira, abe, api tes make ram nih deh. Labe samaan kerja gana pulang, hari samaan kerja gana pulang, nih hari samaan kerja mana? Mei bahagia wadi kanda wa hatare natare. Aten hatarai metan aten tunamai enam mea bicara. Ni mazamai wadi berubah harati. Hare ne mei sawan kari labai sawan kana pula mei deken eke aten tunam. Ma mea tunam mei labai tunam kari kari tunam mei wadi kanda wa hayen tunam aten tunam. Mei peti ayakata kapana petta visalai peti atakata kapana petta kudai enan aten tuna kudai ayen tuna visalai e divisi deke mapita haraya samana kirimen lavaya samana kirimen bhaga sansandhane karanna puluwa den apita tiyenne bhaga ekathu karanna api hitumu 3n 2 ekathu kirima 3n 2 ehema thiyunoth alleyi haraya samanai Tunen pangku tunai, ikan sampurna gedia. Haten ekar ekar tu kiri ma haten tunai, haten pangku hatara. Pasnya, memang ini yang tu. Deken ekar ekar tu kiri ma haten. Mereka memang ini ekar tu kalau nampak dekai atau dahaya, kai 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 kalau nampak kalau nampak. Ayah hari ini එහෙනම් මේ වගේ කුඩා කැපලි වලට අටක අටෙන් පහ වලට මෙයා කපා ගන්න ඕනේ කියන්නේ දෙකෙන් එක හතරෙන් හතරෙන් ගුණ කර ගන්න. එකතු කිරීම අටෙන් එක. එතකොට අටෙන් පහ හතරයි අටෙන් පහ එකයි. වෙන විදිහකින් කිව්වොත් දෙකෙන් එකට තුල්්‍ය වාගය තමයි අටෙන් හතර. අටෙන් එක එහෙමම ලියුවා. එහෙනම් මුළු උත්තරේ අටෙන් පහ පහයි. දැක්කන එතකොට හරය සමාන භාග එකතු කරනකොට අපි අර තුල්ලේ භාග සංකල්පයෙන් හරය සමාන කරගන්නවා. අඩු කිරීම ඔය විදිහමයි. හරය සමාන නම් 12න් 7කින් 12න් 5ක් අඩු කරන්න කියනවා අපිට. ඒ කියන්නේ පාම් පෙති 12කට කප්පු එකකින් පෙති 7ක් තියෙනවා. ඒ 5ක් දෙනවා අඩු අයින් කරලා ඉතුරු වෙන 12න් පෙති 7න් 5ක් තව ඉතුරු වෙන 2යි. අපිට මේක සුළු කරන්න පුළුවන්. Sarla karla devarat ikai devarat ayai ayai nikai mulu pramane ayai nikai di ini kerti yana pulo hatare tuna adu kirim tunen nika me gadu garan be hare yana sita yana ngapi hare sama ana kara gana tulle ba gol yana hatare mpang kutune tulle ba hage wenda bang tunen tunen guna garna yaka dola hakara gana එනම් 3n එක ගුණ කරන වෙනවා 4n 4n හරය සමාන කරගන්න. බලන්න තුන් වරක් 4 12n
tumarak kata namayai, adu kirim, tumarak kata dolahai, hataran. Dan api denon, haraya samanai, dolahan panggu namayakin, dolahan panggu hatarak, ya hama itu denon, dolahan panggu paha. Itu kata menemai yang ini, sulu, ikutu kirim, adu kirim, tulle bahagu bahawita karla, haraya samana karaga, sulu karana kolo kuru denon, itu kata me, padam me, bahaga padam me, muli kawa, bahaga ya hatuna ganim, haraya lawa hatuna ganim, haraya kianne mulu dini raka mekira ni kang kianne pa, lawa kianne ada dini kianne pa, haraya saha lawa haraya terunggan, haraya kianne api yang bisi rupiah, wengker na samana kotas gan, lawa kianne, eking api salakana kotas gan, eyanu bahaga deka, san-san dene kara gan, kaga de badi kura, hambuni, koi bahaga de loko kiela dana gan, ila gata, bahaga deka, ikatu gara na sa adu gara na. Okol bi pada bi dana gan non mi esa tahape bi mes dot el ke bi pada bi yen tiena, ape pa prasa patra warta pili tur sa pela, mi pada mi dama sa ate pada ma kara gana gelapi okol logi ila sa tuna.